ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්නේ ශ්‍රී ලාංකිකයන්ට ඉතාමත්ම සුවිශේෂී රටක් වන කුවේට් රාජ්‍යය පිළිබඳව ඇතරම කුවේට් කියන්නේ වර්තමානයේ වෙද්දි විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් රැකියා සිදු කරන රටක් ඒ වගේම මවුන් වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන්ට විශාල රැකියා ප්‍රමාණයකුත් ලබා දෙනවා වර්තමානයේ වෙද්දි කුවේට් කියන්නේ ආර්ථික වශයෙන් ඉතාමත්ම ධනවත් රටක් ඒ වගේම 2035 වර්ෂයේ වෙද්දි කුවේට් කලාපයේ මූල්‍ය සහ ආර්ථික මධ්‍යස්ථානයේ බවට පත් කරන්න කුවේට් රාජ්‍ය සැලසුම් කර තිබෙනවා ඒ වගේම කුවේට් රාජ්‍ය විසින් ඔවුන්ගේ අනාගත පරම්පරාව සඳහා ලෝ විශාලම ධන සංචිතයක් ස්ථාපනය කර තිබෙනවා ඊට අමතරව ලෝකේ වටිනා මුදල් ලේඛකයට හිමිකම් කියන්නේ කුවේට් රාජ්‍ය මේ කාරණා මත නිසක වශයෙන්ම කියන්න පුළුවන් කුවේට් රාජ්‍ය අනාගත ලෝකේ ධනවත්ම රටක් බවට පත් වෙනවා කියලා ඒ නිසා අද වීඩියෝවෙන් මේ සුවිශේෂී රට පිළිබඳ ඔබට වැදගත් සියලුම කාරණාවන් සොයා බලමු කුවේට් රාජ්‍ය බටහිර ආසියාවේ අරාබි අර්ධ දූපතේ ඊසාන දෙසින් පිහිටා තිබෙන රටක්. එයට උතුරින් ඉරාකය සහ දකුණින් සහ බටහිරින් සවුදි අරාබිය පිහිටා තිබෙනවා. මීට අමතරව නැගෙනහිරින් පර්සියානු ගල්ෆ් වෙරළ තීරයටත් මායිම් වෙනවා. කුවේට් රාජ්‍ය විශාලත්වය දළ වශයෙන් වර්ග කිලෝමීටර් 18000කට ආසන්නයි. ඒ අනුව කුවේට් කියන්නේ සාපේක්ෂව කුඩා රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. මෙහි භූමිය ප්‍රධාන වශයෙන් ආවරණය වෙලා තියෙන්නේ කාන්තාර සහිත තැනිතලා පහත් බිම් වලින්. ඒ අනුව කුවේට් රාජ්‍ය උසම ස්ථානයේ උස මීටර් 360 පමණයි. ඇතරම කුවේට් රාජ්‍ය තුල වසරේ වැඩි කාලයක් පවතින ඉතාමත්ම උණුසුම් දේශගුණයක්. ඒ අනුව ගිම්හාන කාලයේදී මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 45ක් තරම් ඉහළ යනවා. කෙසේ වෙතත් මෘදු සීත කාලයකුත් කුවේට් රාජ්‍යයට පවතිනවා. එම කාලය තුල කුවේට් උෂ්ණත්වය සෙල්සියස් අංශක 8ක් 18ක් අතර අගයක් ගන්නා බවටයි වාර්තා වෙන්නේ. මවුන්ට් පර්සියානු ගල්ෆ් බොක්ක ආශ්‍රිතව කිලෝමීටර් 499ක වෙරළ තීරයක් පවතිනවා. එම කලාපය තුල බුබියන්, ෆයිලකා සහ වර්බා ඇතුළු දූපත් කිහිපයක් දැක ගන්න පුළුවන්. ඇතරම කුවේට් රාජ්‍යය තුල කාන්තාර සහිත දේශගුණයක් පැවතියත් ඔවුන්ට විශාල වශයෙන් ස්වාභාවික සම්පත් උරුම වී තිබෙනවා. ඒ අනුව කුවේට් භූමිය තුල සැලකිය යුතු තෙල් නිධි ප්‍රමාණයක් පවතිනවා. ඒ නිසා කුවේට් රාජ්‍යයට පුළුවන් වෙලා තියෙනවා ලෝකේ ප්‍රධානම තෙල් අපනයනකරුවෙක් බවට පත් වෙන්න. නමුත් කලාපයේ වෙනත් රටවලට වගේම කුවේට් රාජ්‍යයට සැලකිය යුතු පාරිසරික අභියෝග ප්‍රමාණයක් පවතිනවා. ඒ අතරින් ප්‍රධාන වෙන්නේ අධික කාන්තාරකරණය සහ වායු දූෂණය. නමුත් කුවේට් රජය විසින් වර්තමානයේ වෙද්දි විවිධ සංරක්ෂණ සහ තිරසාර මුල පිරීම හරහා එම ගැටලුව වලට විසඳුම් සොයනවා. රටේ අගනුවර සහ විශාලම නගරය හඳුන්වන්නේ කුවේට් නමින්. එය රටේ නැගෙනහිර වෙරළ තීරය තුල පර්සියානු ගල්ෆ් කලාපයට පෙනෙන ආකාරයට පිහිටා තිබෙනවා. ඇතරම කුවේට් කියන්නේ විශාල ජනවාර්ගික විවිධත්වයක් පවතින රටක්. ඒ අනුව වෙනත් අරාබි රටවල මෙන්ම කුවේට් රාජ්‍යයේත් විශාල විදේශිකයන් ප්‍රමාණයක් ජීවත් වෙනවා. කෙසේ වෙතත් රටේ ජනගහණයෙන් වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ අරාබි සම්භවයක් සහිත කුවේට් ජාතිකයන්. නමුත් එම ප්‍රතිශතයේ 30%ක් පමණයි. ඒ අනුව රටේ ජනගහණයෙන් 70%ක්ම ජීවත් වෙන්නේ විවිධ රටවලින් සංක්‍රමණය වූ පුද්ගලයන්. එහි වැඩි වශයෙන් ජීවත් වන විදේශීය ජන කණ්ඩායම් විදියට ඊජිප්තු, ඉන්දියන්, බංග්ලාදේශ්, පාකිස්තාන්, ඉරාන්, ෆිලිපීන්ස් සහ ශ්‍රී ලංකන් හඳුන්වන්න පුළුවන්. ඒ අනුව එහි ජීවන රටාවට සාම්ප්‍රදායික අරාබි සහ නූතන බටහිර සාර ධර්ම යන දෙකම ඇතුළත් වෙලා තියෙනවා. කුවේට් ජාතිකයන් සාමාන්‍යයෙන් ඉස්ලාමීය සිරිත් විරිත් සහ සාම්ප්‍රදායන් දැඩි ලෙස පිළිපදිනවා. එය ප්‍රධාන වශයෙන් ඇඳුම් පැළඳුම්, ආහාර සහ සමාජ අන්තර්ක්‍රියාවලදී දැක ගන්න පුළුවන්. ඇතරම කුවේට් කියන්නේ ඉතාමත්ම ශක්තිමත් පවුල් සබඳතා පවත්වන රටක්. පවුල ආගන්තුක සත්කාර සහ වැඩිහිටියන්ට ගරු කිරීම එහි ප්‍රධානම අංගයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔවුන් නිවාඩු දිනවලදී ඥාතීන් සහ මිතුරන් සමග කල්ගත කරන්න වැඩි කැමැත්තක් දක්වනවා. මේට අමතරව කුවේට් රාජ්‍යයට ඉතාමත්ම අනර්ඝ ආහාර සංස්කෘතියකුත් පවතිනවා. ඔවුන්ගේ ආහාර අතරින් ප්‍රධාන වෙන්නේ මැච්බූස්, හාරිස් සහ ගැබඩ්. ඒ වගේම මෙහි මෑත වසර කිහිපය තුළ සංවර්ධනය සමගින් වේගවත් නවීකරණයක් දැක ගන්න පුළුවන්. ඒ අනුව වර්තමානයේ වෙද්දී තරුණ පරම්පරාව අතර බටහිර ජීවන රටාවන්ට නැඹුරු වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. කෙසේ වෙතත් කුවේට් රාජ්‍ය තවමත් වැඩි වශයෙන් පවතින්නේ ඉතාමත්ම ගතානුගතික සමාජයක්. ඒ අනුව එහි සාරධර්ම, සාම්ප්‍රදායන් සහ සමාජ ව්‍යුහයන් තවමත් පවතින්නේ දැඩි ඉස්ලාම් නීති රීතිවලට යටත්ව. විශේෂයෙන්ම ඔවුන් කාන්තාවන් සඳහා පොදු ස්ථානවලදී සාම්ප්‍රදායික ඇඳුම් පැළඳුම් අපේක්ෂා කරනවා. සමස්තයක් වශයෙන් මෙහි ජනවාර්ගික විවිධත්වය සාම්ප්‍රදායික සහ නවීන බලපෑම්වල සම්මිශ්‍රණයක් විදියට හඳුන්වන්න පුළුවන්. කුවේට් ආර්ථිකය පිළිබඳ දැන් සොයා බලමු. ඇතරම කුවේට් රාජ්‍යයට ඉතාමත්ම ශක්තිමත් සහ හොඳින් ස්ථාපිත ආර්ථිකයක් පවතිනවා. ඔවුන්ගේ ආර්ථිකය මූලික වශයෙන් පදනම් වෙන්නේ ඛනිජ තෙල් මත. එහි රටේ ධාරිතාවය අනුව ඉතාමත්ම විශාල තෙල් සංචිතයක් පවතිනවා. ඇතරම කුවේට් රාජ්‍යයේ පවතින තෙල් සංචිතය ලෝක සංචිතෙන් 6%ක් වෙනවා. ලෝක නිෂ්පාදනයේ 6%ක් කියන්නේ කුවේට් කියන ඉතාමත්ම කුඩා රටේ භූමි ප්‍රමාණය හැටියට ඉතාමත්ම විශාල සංචිතයක්. ඒ අනුව කුවේට් රාජ්‍ය ආදායම් වලින් සහ අපනයන ඉපැයීම් වලින් වැඩිම දායකත්වය
ප්‍රධානත්වයක් දක්වන්නේ ඛනිජ තෙල් මගින්. එම විශාල ආදායම නිසා කුවේට් රජයට පුළුවන් වෙලා තියෙනවා ජනතාවට ඉතාමත්ම පුළුල් සුබ සාධන සේවාවක් ලබා දෙන්න. නමුත් ඛනිජ සම්පත් කියන්නේ කාලයත් සමග ක්ෂය වෙන සම්පත් වර්ගයක්. ඒ නිසා ඛනිජ සම්පත් වලින් යැපෙන බොහෝ රටවල් ආර්ථිකය විවිධාංගීකරණය කරන්න උත්සාහ කරනවා. ඇතරම කුවේට් රාජ්‍යයත් මෑත වසරවලදී ප්‍රධාන වශයෙන් තෙල් මත යැපීම අඩු කරලා ආර්ථිකය විවිධාංගීකරණය කරන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් විදියට වර්තමානයේ වෙද්දී මෙහි මූල්‍ය දේපළ වෙළඳාම් නිෂ්පාදන සහ සේවා විශාල වශයෙන් දැක ගන්න පුළුවන්. ඊට අමතරව වර්තමානයේ වෙද්දී සංචාරක කර්මාන්තය කෙරෙහි කුවේට් රජයේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා මෙහි විශාල වශයෙන් හෝටල්, උද්‍යාන සහ නගර අලංකරණ දැක ගන්න පුළුවන්. ඇතරම කුවේට් ගැන කතා කරද්දී එහි මූල්‍ය සේවා පිළිබඳ කතා නොකරම බෑ. මොකද කුවේට් රාජ්‍ය තුල ලෝකේ විශාලම ස්වෛරී ධන සංචිතයක් පවතිනවා. එය හඳුන්වන්නේ කුවේට් ඉන්වෙස්ට්මන්ට් ඔතොරිටි. එහෙම නැත්නම් KIA නමින්. ඇතරම KIA විසින් සිදු කරන්නේ රටේ අනාගත පරම්පරාව සඳහා ධනය සුරකීමට සහ වර්ධනය කිරීමට ජාත්‍යන්තර වත්කම් වල ආයෝජනය කිරීම. මේ වෙද්දී එහි ඉදිරි පරම්පරා ගණනාවක් සඳහා වත්කම් පවතින බවට වාර්තා වෙනවා. මීට අමතරව කුවේට් රාජ්‍යයට කලාපයේ විශාලම කොටස් වෙළඳපළක් පවතිනවා. එය හඳුන්වන්නේ KAC නමින්. කුවේට් කොටස් වෙළඳපළ ඉතා ශක්තිමත් ස්ථාවර සහ විශ්වාසවන්ත එකක් බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම කුවේට් කියන්නේ ලෝක ප්‍රධානම වාණිජ බැංකු සහ ආයෝජන සමාගම් කිහිපයක නිවහනක් විදියටත් හඳුන්වන්න පුළුවන්. ඇතරම කුවේට් මුදල් ඒකකයක් සැලකෙන්නේ ලෝක වටිනාම මුදල් ඒකකයේ විදියට. වර්තමානයේ වෙද්දී කුවේට් ඩිනාර් එකක් ශ්‍රී ලංකන් රුපියල් 1000කට ආසන්නයි. 2023 වර්ෂයේ වෙද්දී කුවේට් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 38,000කට ආසන්නයි. නමුත් 2009 වර්ෂයේදී කුවේට් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 56,600ක් වුණා. ඇතරම එවකට කුවේට් රාජ්‍ය කියන්නේ ලෝක ධනවත්ම රටක්. උදාහරණයක් විදියට 2009 වර්ෂයේදී එක්සත් ජනපදයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 47,000ක් පමණයි. නමුත් එම වකවානුව තුල ගෝලීය මූල්‍ය අර්බුදයේ බලපෑම නිසා තෙල් මිල විශාල වශයෙන් කඩා වැටුණා. එහි ප්‍රතිඵලයක් විදියට කුවේට් දල් දේශීය නිෂ්පාදනයත් විශාල කඩා වැටීමකට ලක් වුණා. ඉන්පසු එහි ආර්ථිකය විශාල වශයෙන් උච්චාවචනය වූ අතර 2020 වර්ෂයේ වෙද්දී එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 24,000ක් දක්වා පසුබසිනවා. නමුත් කුවේට් රජය ඉතාමත්ම දූරදර්ශී වැඩපිළිවෙළ නිසා මේ වෙද්දී නැවතත් එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 38,000ක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා 2020න් පසු කුවේට් රජය විසින් මෙහි විශාල වශයෙන් යටිතල පහසුකම් සඳහා ආයෝජනය කරනවා. ඒ වගේම ඍජු විදේශ ආයෝජන සඳහා ආයෝජකයන් දිරිමත් කිරීමට මෙහි නිදහස් වෙළඳ කලාප ඇති කර තිබෙනවා. එය කුවේට් රාජ්‍යයේ ප්‍රධාන අනාගත සැලැස්මක් වන විෂන් 2035 මූලිකාංග විදියට හඳුන්වන්න පුළුවන්. ඇතරම් විෂන් 2035 කියන්නේ කුවේට් රජය විසින් නිර්මාණය කළ අනාගත දැක්මක්. එහි ප්‍රධාන අරමුණ වෙන්නේ කුවේට් රාජ්‍ය කලාපයේ සංස්කෘතික සහ මූල්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම. මීට අමතරව කුවේට් රජය විසින් ජනතාවට විශාල ප්‍රතිලාභත් ලබා දෙනවා. ඔවුන් ලබා දෙන ප්‍රධාන ප්‍රතිලාභ විදියට සෞඛ්‍ය සේවා, නිවාස ආධාර සහ අධ්‍යාපනය හඳුන්වන්න පුළුවන්. අවසාන වශයෙන් ලෝක සතුරු දර්ශකයන් කුවේට් රාජ්‍ය රැඳී සිටින්නේ 47 වෙනි ස්ථානයේ. ඒ වගේම මානව සංවර්ධන දර්ශකයෙන් 50 වෙනි ස්ථානෙත්, ලෝක දූෂණ දර්ශකයෙන් 77 වෙනි ස්ථානෙත් මවුන් රැඳී සිටිනවා. ඉදිරියටත් මෙවැනි වටිනා වීඩියෝකින් හමුවන බලාපොරොත්තුවෙන් මේ වීඩියෝෙන් සමුගන්නම්. සුබ දවසක් හැම දෙනෙක්ටම.